පිංවත්නි, ඔය ඇත්ත අපේ නිතරම අහන දෙයක් තමයි. ඇයි මෙච්චර ධර්ම විකෘති, ඒ කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණයේ කරද්දී, ඒ වගේ ඉතිහාසයේ විකෘති කරද්දී ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ නැත්ද කියලා. පිංවත්නි, කතා කරන්න ධර්ම විනයෙන් තහනමක් තියෙනවද කියලා සමහර ඇත්තෝ අහනවා. ධර්ම විනයෙන් නම් කිසිම තහනමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලෙදී තිබුණු සියලුම මිත්‍යා මතවාද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔස්සේ එදා හිටිය සිවණක් පිරිස බිඳ හෙළුවා. එදා හිටිය සිවණක් පිරිස තිබුණු සියලුම මිත්‍යා මතවාද දුර්වල කරමින් සැබෑ කාරණා පෙන්වලා දුන්නා. වර්තමානයේදී එහෙම පෙන්වලා දෙන්න පුළුවන් හැකියාව තියෙන අය ඉතාමත්ම අඩු පිරිසක් වෙලා. ඒක හින්දා තමයි ඔය ධර්ම විකෘතියන් වලට පිළිතුරු දෙන්නේ නැත්තේ. සමහරවන් ගැටෙන්න එපා කියලා කියන්නේ පින්වත්නි, ඒකේ නිවටකම හින්දා ඒ උදවිය මේ වැරදි මතවාද එනකොට ඒවායි තියෙන වැරදි පැත්ත පෙන්වලා දෙන්න ශක්තිමත් අය නෙමේ. වැරද්දක් දුටුතැන වැරද්ද දැකලා වැරද්ද පෙන්වලා දෙන්න හැකියාව සිවණක් විසර තියෙන්න ඕන. බොහෝ දින අපින් අහනවා සිංහල ගුරුවරයෙක් වුණු අපේ පින්වත් උපුල්සාන්ද සන්නස්කල ගුරුතුමා හරියට බුදුදහම විවේචනය කරනවා. බෞද්ධයින් තමයි පහර දෙන්නේ. එතුමා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු ප්‍රවෘත්ති බොරුවක් කියලා කියනවායි කියලා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු එක විතරයි හරි, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු එක බොරුවක්, ඉතිහාස ප්‍රබන්ධයක් කියලා එතුමා කියනවායි කියලා. ඒකට එතුමා පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු ධර්මයේම ඇයි ඊට අවුරුදු 500කට විතර පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා දේශනා කළේ කියලායි කියලා තමයි කිව්වයි කියන්නේ. බුදුහාමුදුරුවෝ තුන් වතාවක් ලංකාවට ආවට පස්සේ තුන් පාරක් බණ කිව්වනා. ඒ බණ දීල යන්න තිබ්බනි මොනමගලටද වං අවුරුදු 500කට පස්සේ ආපම මිහිඳුහාමුදුරුවෝ තේවන්නේ. මේ දෙකෙන් එකක් බොරු වෙන්න ඕනේ කියලා මම හිතනවා ගණිතයේදී. උඹලට විශ්වවිද්‍යාල ශිෂ්‍ය වශයෙන් එහෙම හිතෙන්නේ නැත්නම් මම යෝජනා කරනවා ටිකක් ලොකු වෙයල්ලා කියලා. නාථයා විශ්වාස කරන්නේ නැතුව විද්‍යාව විශ්වාස කරපන් කියලා මම යෝජනා කරනවා. බල කරන්නේ මේ දෙකන් දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ. මොකක්ද? එක්ක මිහිඳුහාමුදුරුවෝ අපි එක ඇත්ත. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ තුන් පාරක් ආපු එක ඇත්ත. මම නිකන් මැනලා කිරලා බලලා මං හිතනවා බුදුහාඳුරෝ තුන් පාරක් ආපේක ප්‍රබන්ධයක්. පින්වත්නි, ඔය ඇත්ත හොඳට ඉතිහාසය අධ්‍යයනය කරන්නේ. පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කර පුතුම් සී සද්ධර්මයක නිර්වෝල අවබෝධයක් ඇති කර ගන්න. එතකොට ඔබට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ධර්ම විනී විදියට කොටස් දෙකකට බෙදනවා කියලා. ඒකෙන් ධර්මය සූත්‍ර අභිධර්මයේ කළ කොටස් දෙකකට බෙදනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුද්ධත්වයේ මාස කිහිපයක් ගිය තැන දුරුතු පොහොය දවසක තමයි ලංකාවට වැඩම කළේ. ඊට පස්සේ ඒ පළවෙනි වතාව. දෙවෙනි වතාව වැඩම කළේ බුද්ධත්වයෙන් අවුරුදු 5ක් ගිය තැන. බුද්ධත්වයෙන් 8වෙනි වස තමයි තුන්වෙනි වරට ලංකාවට වැඩම කළේ. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට විවෘත කරලා දීලා තිබ්බේ සූත දේශනා කීපයකුත්, ඒ වගේම පින්වත්නි අභිධර්ම දේශනාවලු. විනය පනවලා තිබෙන්නේ නැහැ. විනය නීති පැනවීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තිබෙන්නේ නැහැ මේ වෙනකොට. බුදුරජාණන් වහන්සේ සුත්තගෙය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන නවංග සතු ශාසනයේ අංග සම්පූර්ණව දේශනා කළා තිබෙන්නේ නැහැ මේ වෙනකොට. බිස්සූන් වහන්සේලා හැඩගැසීම සහ විනී නීති පනවා සංඝරත්නය පැවැත්වීම භාග්‍යවතුන් වහන්සේ මේ වෙනකොට රඟ සම්පූර්ණ සිදු කළ තිබෙන හැ. බුද්ධත්වයෙන් අවුරුදු 12ක් ගිය තැන වේරංජානුවර නලේරු කොසඹරුක මුලදී තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් අපි සරියුත් මහරහතන් වහන්සේ ආරාධනා කරලා ඉල්ලුවේ විනී නීති පනවන්න කියලා. ඉනුත් වසර කිහිපයක් ගිය තැන බුද්ධත්වයෙන් වසර 20ක් පමණ ගියාට පස්සේ තමයි සුදින්න බිස්සුවගේ සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ විනය නීති පැනෙව්වේ. ඇයි මේ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න පුළුවන්කම නැත්තේ? පැවිදි කරන්නට
ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් භූමිය තුල උපසම්පදා භූමිය තුල ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පරාජිකා සංඝාසීසාදී සිල්පද තියෙනවා. සීමා මාලක තුල කළ යුතු කාරණා තියෙනවා. අබ්බාහන වගේ විනය කර්ම තියෙනවා. මේවායින් අංග සම්පූර්ණ වෙන්න පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේ ඉඳ පරිනිර්වාණය දක්වා කාලය ගියා. විනී නීති බුදුචානන් වහන්සේ පීනුවම් පාන ආසන්න වෙනකම්ම දේශනා කරන්න යෙත්නා. සූත දේශනාත් එහෙමයි. පීනුවම් පාන ආසන්න වෙනකම්ම දේශනා කරන්න යෙත්නා. හැබැයි අභිධර්ම දේශනාව නම් බුද්ධත්වයෙන් අවුරුදු 7ක් යනකොට දේශනා කරලා අවසන් වුණා. එදා තවතිසා දිවලෝක වැසි දෙවියන්ටත් ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු පිරිසටත් ඒ විදිහට දැනගන්නට ලැබුණා. මේ විදිහට පින්වත්නි මේ කවුණු හරියට දැනගන්න බැරි වුණාම වුන් විකෘති කරනවා. ඔය ඇතුන් ගැන දේශයක් අමනාපයක් ඇති කරගන්න එපා. ඔබ මේ නිවැරදි කවුණ නිවැරදි විදිහටම සමාජගත කරන්න. ඇත්ත ඇති සැටියෙන් කියන්න ලෝකයාට. මේකයි ඇත්ත කතාව කියලා අපි මේ කියනවා වගේ. ඒක ගැටීමක් නෙමේ නිර්මල බුදු දහම පින්වත්නි වසන්න දෙන්නේ නැතුව විවර කර දෙමීමක්. තථාගතප්ප වේත ධම්ම විනයෝ විවටෝ විරෝචති. ඔය ඇතු වැහෙන නන්දින්නිපාසි සද්ධර්මේ විවෘත කරන්න. විවෘතකාන බබලන්නේ මේ වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස් පින්වත්නි වහන්න උත්සාහ කරන හැම මොහොතකම ඔය ඇතු එහි විවෘත කරන්න විශ්වාස කරන්න. කාය කර්ම මනෝ කර්ම වලට විතරක් නෙමේ ඔබ ධර්මයේ කියනකොට ඒ වචී කර්ම වලටත් ඔබට පින් සිද්ධ වෙනවා කියලා. ඔවුන් පිළිගත්තා නොපිළිගත්තා ඒක ඔබට අදාළ නැහැ. ඔබ ඔවුන්ට පිළිගන්න පුළුවන් විදිහට කවුරුකානා සහිතව විස්තර කළ දෙන්න. පිළිගන්න පුළුවන් නුවණ තියෙන අය ඒක පිළිගනීවි. ඒ නුවණ තියෙන අයකට ඔය ඇත්තෝ කල්යාණ මිත්‍ර පිරිසක් බවට පත් වෙන්නම ඕන. නිසද්ද වෙන්න එපා. දුරුමත දකින තැනදීම දුරුමත දුටු විටදීම ඒක ඔය ඇත්තෝ දුර්වල කරලා දාලා සැබෑ නිවැරදිදී නිරවුල්දී සමාජගත කරන්නට අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරන්න හොඳ කල නිමිතුරන් වෙන්න. පින්වත්නි නිවටියෝ විදිහට නිස්සබ්ද වෙන්න එපා. ඔය ඇත්තෝ වගේම බොහෝ දිනාට සසරින් ඉගඩු වෙන්න තියෙන උතුම් සී සද්ධර්මයයි මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් යටපත් කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි.